දැන් මේ සහෝදරයගේ අධිකරණය ගිය අධිකරණයේ ස්වාධීනත්වය තියෙනවද කියලා. දැන් එකක් තමයි පහුගිය කාලේ නම් අධිකරණයේ ස්වාධීනත්වය මිනිසුන්ට තිබ්බේ නැහැ. නීති ආධිපත්‍යයක් රටේ තිබ්බේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂගේ කාලය යටතේ තිබ්බ නඩු වලින් අපි ගත්තාම චන්දන කත්රිආරච්චිව එයාව නිදහස් කරනවා. ඊට පස්සේ මිල්රෝය් ප්‍රනාන්දුව එයාගේ බිරිඳ ඝාතනය කිරීම සැකර එයා නිදහස් කරනවා. ඊට පස්සේ කවුද එස්.බී. දිසානායක කන්ටෙම් ඔෆ් කෝට් යටතේ තියලා එයාව නිදහස් කරනවා. ඊට පස්සේ සරත් ගුණරත්න. ඉතින් මම හිතන්නේ ඒ කාලෙදි තිබ්බ නඩු තීන්දුවයි වර්තමානයේ මේ වර්තමානයේ තියෙන නඩු තීන්දුව එක ගත්තාම මම හිතන්නේ මිනිසුන්ගේ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. එකක් තමයි නූරි වතුයායේ වති අධිකාරු ඝාතනය කරපු අයගේ මම හිතන්නේ යම් පිරිසක් මරණ දඬුවම දුන්නා. ඊට පස්සේ දුමින්ද සිල්ලට දුන්නා. ඊට පස්සේ වාස් ගුණවර්ධනට දුන්නා. ඊට පස්සේ මේ කන්ද කැටියේ 6කට දුන්නා. මම හිතන්නේ මිනිසුන්ට අද වෙනකොට අධිකරණය ගැන යම් විශ්වාසයක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ පේන්න තියෙන එක. උදාහරණයක් පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ අගවිනිසුරුවරියට කරපු කාරණේ එයාගේ ආණ්ඩුව යටතේ අගවිනිසුරුවරියට කරපු කාරණයක් එක්ක ගත්තාම දැන් අපිට හිතන්න පුළුවන් මේවා යම් දේශපාලන මේ හැලහැප්පීම් ඇති. නමුත් මිනිස්සුන්ට අධිකරණය ගැන විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. පොලිසිය පිළිබඳ විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. පහුගිය කාලේ පොලිසියට කම්ප්ලේන්ට් එකක් කරන්න යන්න බෑ. මිනිස්සුන්ට බයයි ගියොත් එන්න පුළුවන් ඒත් දැන්. අද එහෙම තත්ත්වයක් නෑ. අදේ තත්ත්වය යම් විදියකට වෙනස් වෙමි යනවා. මම කියන්නේ මේක 100%ක් වෙනස් වෙලා කියලා. නමුත් යම් ප්‍රමාණයකට මේක වෙනස් වෙමි යනවා. ඒතර මම හිතන්නේ මාධ්‍ය සහ මහා ජනතාවටත් ඒකේ වගකීමක් තියෙනවා. ඒක ඉස්සරහට ක්‍රියාත්මක කරවා ගැනීම. අවුරුදු දෙකමාරෙන් හරියටම ඔහු නම්මෙනි දින නැති වුණේ නම්මෙනි දිනමට ඔහුට හරි නිසියාකාර දඬුවමක් ලැබුණා වුන්ට. ඔවුන් 6 පොලිස් නිලධාරීන් 6 දෙනෙකු ට මරණීය දඬනය නියම කරා. ඉතින් ඒ අවස්ථාවේ ඇත්තටම මගේ දරුවා නැති වුණා. මටත් යම්කිසි වේදනාවක් ආවා. පවුල් 6කම දරුවන් පවුල් වල ඔවුන්ගේ බිරිඳවල් සියලුම දෙනාම විලාප තියලා ඒ අවස්ථාවේ හිටපු තත්ත්වයන්ව ඇත්තටම මගේ පුතා නැති වුණත් මටත් යම්කිසි වේදනාවක් ආවා. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ මේ right to life ආයතනය මගින් අපේ නඩුව ගෙනියන්න. හැම නඩු මාසයකම මාසෙට දෙපාරක් අපි නඩුවට පෙනී සිටියා. ඒ අවස්ථාවේ හැම නඩු වාරයකදීම අපි සමග ගොඩක් ළඟින්ම හැම විස්තරයක්ම මේ ආයතනය මගින් අපි එක්ක සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරන නිසා තමයි කියලා මම හිතනවා අපිට ජයග්‍රහණය කරන්න හම්බ වුණේ. අපි හිතුවේ ඇත්තටම අපි මගේ පුතා කිව්ව විදියට 3 දෙනෙක් තමයි ගොඩක් මෙයාට ගහලා තිබුණේ. අනිත් අයට ගැහුවේ අනිත් අය. අපි ඉතින් බේරෙයි කියලා අනිත් අය හිතුවේ. නමුත් 6 දෙනාටම නිසියාකාර දඬුවම ලැබුණා. 6 දෙනාටම ඒ තීන්දුව දෙන්න කලින් නඩුව අසාගෙන යද්දි ඒගොල්ලොන්ගේ නිලධාරීන්ම එස්.අයි. සෝමරත්න මහත්තයා ගැහුව කියලා තමයි සේරමලා ඔප්පු කරන්න හැදුවේ. නමුත් 6 දෙනාම ගහපු නිසා මගේ දරුවා නැති වුණා වුණත් ඒ චූටි දරුවොත් ඇවිල්ලා හිටියා. 30 දෙනෙක් විතර හිටියා ඒ පවුල් වලින් ඇවිල්ලා. ඒ ලොකු විලාපයක් මැද්දේ ඇත්තටම කළුවර කාමරයක වගේ විලාපයක් මැද්දේ ඒගොල්ලොන්ගේ පූඩුවට යනකොට ඇත්තටම මගේ දරුව නැති වුණා. මට තාමත් ඒ වේදනාව තියෙනවා. ඒ පවුල් 6 කනාතයක් නේද කියලා. ඒගොල්ලෝ ඇත්තටම පසුතැවෙනවා ඇති. අපි මේ නිර්පරාදේ අපි මේ දේ සිද්ධ වුණේ කියලා. වැඩියත්ම බීමත්ින් හිටිය නිසා. නැත්තම් එච්චර ගහන්න නැහැ කියලා අපි දන්නව කවදාවත් අපේ මූණටම කිව්වා. අපේ මූණට කිව්වා වෙච්ච දේ වුණා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා. යාලේ බීලා හිටපු නිසා කියලා මම හිතනවා. අපි බලාපොරොත්තු වුණාටත් එහා ගියපු යම් කිසි මට්ටමක නඩු තීන්දුවක් ලැබුණා. සඳුන් මාලිංගගේ ජීවිතය අපිට ලබා ගන්න බැරි වුණත් අපිට පුළුවන්කම ලැබුණා ඔහු වෙනුවෙන් යුක්තිය ලබා ගන්න. ඉතින් මේක මම හිතන්නේ මේ රටේ නීතියේ ආධිපත්‍ය එහෙම නැත්නම් යුක්තියේ මත පාලනය නීතිය මත පාලනය ක්‍රියාත්මක වීමේ යම් කිසි හොඳ ලක්ෂණයක් විදිහට අපි දකින්න පුළුවන්. ඉතින් මේ රටේ අපි දන්නවා පහුගිය කාලේ විශාල නඩුවල ප්‍රමාදයක් තිබුණා. විශේෂයෙන් අපරාධ නඩු විභාගයට ගැනීම තීන්දුව ලබා දීම බරපතල ප්‍රමාදයක් තිබුණා. ඒ එකම අපි දැක්ක දෙයක් තමයි ඒ පවරණ අපරාධ නඩුවලින් සෑහෙන ප්‍රතිශතයක්. අපි එකපාරක් දැක්කා හිටපු අගවිනිසුරුතුමා සරත්නන්ද සිල්වා මැතිතුමා ඔහුගේ දුර කාලය අවසන් වෙලා යන්නට ටික කාලයකට පෙර එතුමා ප්‍රකාශ කරා පවරණ ලබන අපරාධ නඩු වලින් 94% අධිකරණයේ ඉදිරියට ගෙන යන්න බැරුව අහක දානවා නැත්නම් විත්තිකරුවෝ නිදහස් වෙනවා කියලා. ඉතින් එවැනි රටක මෙවැනි නඩු තීන්දුවක් ඉතාමත්ම කෙටි කාලෙක මහාධිකරණයට
මේ නඩුව ගොනු වෙලා අවුරුද්දයි. අවුරුද්දක් තුල මහේදන බදුල්ල මහාධිකරණයේ 2015 වැටිච්ච පළවෙනි නඩුව. නේ 2015 අංක 1 කියන නඩුව. ඉතින් මේ නඩුව අවුරුද්දක් ඇතුළත අහලා සාධාරණ විනිශ්චයක් ලබා දීම පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන්. මේ රට යම්කිසි නැවත යම්කිසි මාර්ගයකට පිවිසෙන බවක්.